ബിറ്റ്കോയിൻ പ്രൈസ് ഒക്കെ വല്ലോണം വീക്ക്ലി ചാർട്ടേക്ക് എത്താമത് 200 പീരീഡ് മൂവിങ് ആവറേജ് കൂടെ തീനോ മീ 200 വീക്ക് മൂവിങ് ആവറേജ്ക്ക് ബൗൺസ് ഒക്കെ എത്രമാത്രം സാർത്ഥകം നെഹതാമ ഇക്കട ഹേതുവ ദന്നോ ദെങ് അപ്പി ഫസ്റ്റ് വീഡിയോക്ക് കഥാ കരുപ്പ് സിയലു പ്രശ്നം ഇക്കട ഹേതുവ ബലുനത്തെ വീഡിയോക്ക് ബലല എന്ന് ഇതിങ് മേ വനക്കോട്ട് ബിറ്റ്കോയിൻ ഇറക്കുന്ന ഓവറോൾ ക്രിപ്റ്റോൾഡോക്ക് മേ ഇഷ്യൂ ഒക്കെ തീനോ വകിമ സ്റ്റോക്ക് മാർക്കറ്റിക്ക് ഫ്യൂച്ചേഴ്സ് മാർക്കറ്റിക്ക് വനക്കോട്ട് ഈ പ്രശ്നം തീന ബാവ് දැනටත් පේන්න තියෙනවා. ඉතින් ඒ නිසාම අද දවස රෙඩ් එකක් විය හැකි යම් සතුටුදායක තොරතුරක් මේ ඩෙට් සීලින් නිගෝෂියේෂන් එක සම්බන්ධයෙන් ආවෙන් නැති වුණොත් කොයින් මාකට් කේප් එකේ බැලුවොත් මේනකොට ක්‍රිප්ටෝ 1.5% ඩවුන් සහ 1.13 ට්‍රිලියන් දක්වා ග්ලෝබල් මාකට් කේප් එක ඩ්‍රොප් වෙලා තියෙන බවත් පේන්න තියෙනවා. එතනින් මම චාට් එකක් පෙන්නන්නම්. මේ චාට් එක අපි ටික දවසකින් බැලුවේ නැහැ. නමුත් බලන්න වටින චාට් එකක්. ඒට කලින් අප බැලුවතින් බිට්කොයින් ප්‍රයිස් එක විසි ඔල්මෝස්ට් 27,000 පොඩ්ඩක් උඩින් 27,083 ඉතිරියෙන් 1,815 පැය 24 ඩ්‍රොප් එක 1.27 බිට්කොයින් ඩවුන් වගේම ක්ලෝස් ටු 1% ඉතිරියෙන් ඩවුන්. එතකොට දෙන්නම ප්‍රයිස් එක ඩවුන් වෙලා තියෙන වෙලාවේ අපි මේ චාට් එක බලමු. මේ ඇවිල්ලා ඉතිරියම් බිට්කොයින් චාට් එක මේ වෙනකොට මෙන්න මේ වගේ සපෝට් එකක ඉතිරියම් බිට්කොයින් මාස ගානක් තිස්සේ අවුරු අතරම දැන් මේක මල්ටි ඉයර් සපෝට් එකක්. මේක 2021, 2022, 2023 මේ වෙනකොට 23ෙත් ඒක තාම හෝල් කරන බව පේන්න තියෙනවා. එතකොට ඒක සපෝට් ලෙවල් එක වගේම මේ ට්‍රෙන්ඩ් ලයින් එක උඩින් පේන ඒක රෙසිස්ටන්ස්. මේක වෙජ් බ්‍රේක් අවුට් එකකට ආසන්න වෙමින් තියෙන්නේ. ඉතින් මේ සපෝට් එක මල්ටි ඉයර් සපෝට් එකක් නිසා මේක ඉතාම ස්ට්‍රෝං සපෝට් එකක් බව සඳහන් කළ හැකි. ඉතින් මේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එක ඉදිරියේදී මේ වෙජ් බ්‍රේක් අවුට් එක උඩට ගත්තොත්ින් ඇල්කොයින් සීසන් එකක ආරම්භයක්, නැත්නම් ඇල්කොයින් නැවත පර්ෆෝම් කරන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඉතිරියම් ප්‍රයිස් එක බිට්කොයින්ට සාපේක්ෂව ප්‍රයිස් බ්‍රේක් අවුට් එක සිද්ධ වුණා තින්. නමුත් මේ කෙසේ වෙතත් මේ වෙජ් ෆෝමේෂන් එක කාට නැතත් ඉතිරියම් වලට හොඳ තත්ත්වයක් බව තමයි මගේ විශ්වාසය. ඉතිරිමු ලයිඩෝ සම්බන්ධයෙන් කතා කරන්න. ලයිඩෝ ප්‍රයිස් එක ජම්ප් එකක් ගත්තා. ලයිඩෝ මේ තියෙන්නේ චාට් එක. ලයිඩෝ මෙවර බොටම් එක 789 දක්වා ඩ්‍රොප් වුණා. ඊට පස්සේ 320ට ගියා. ඊට පස්සේ ප්‍රයිස් පුල් බෑක් වුණා. ප්‍රයිස් එක පුල් බෑක් වුණා වගේම මේ වෙනකොට සපෝට් එකක් හොයාගෙන තියෙන බව පේන්න තියෙනවා. මේ සපෝට් එක කලින් අවස්ථා කීපයකම රීටෙස්ට් කරපු සපෝට් එකක්, රෙසිස්ටන්ස් එකක්. නැවතත් මේ ලෙවල් එකටම ලයිඩෝ ඇවිත් නතර වුණ බව පේන්න තියෙනවා. දැන් බ්‍රේක් අවුට් එකකට සූදානම්. ලයිඩෝ ඕල්රෙඩි පම්ප් වෙන්න පටන් ගත්තා. ඒකට හේතුව ලයිඩෝ වර්ෂන් 2 මේ වෙනකොට බ්‍රේක් අවුට් එකකට සූදානම්. ලයිඩෝ වර්ෂන් 2 up and running බව සඳහන් වෙනවා. ඉතින් ඒකම ප්‍රයිස් එක $2 රීච් කරා වගේම 8% බවුන්ස් වුණා. මේ තියෙන්නේ ලයිඩෝ ට්විටර් හැන්ඩල් එකේ ක්ලෝස් නම් කරනවා. Following a successful on-chain vote, Lido V2 is officially here. Bawa me sambandhin vada wedi vistara metana sandahan wenawa. Me kiyan Lido staking withdrawals palawini wathawata den meka ithama pahasuwen withdraw kala haki bawath. Etakota oya gawa staked ETH natha wrapped stake ETH thibbanam mewa nawatha Lido ecosystem ekata inject karala e wenuwata real Ethereum 1-to-1 විඩ්‍රෝ කළ හැකි අවස්ථාව මේනකොට ලැබිලා තියෙන බව සඳහන් වෙනවා. ඉතින් ලයිඩෝ නැන්සන් වාර්තා කරනවා. ඉතිරියම් 6.274 million ඉතිරියම් මේනකොට ලයිඩෝ එකේ ස්ටේක් කරලා තියෙන බව. ඒ ටෝටල් ස්ටේක් ඉතිරියම් වලින් 129% එකක් බවත් සඳහන් කරනවා. අදින් පස්සේ ලයිඩෝ විඩ්‍රෝවල්ස් ඉතාම් පහසුවෙන් කළ ගත හැකි බව දැන් මේ අප්ග්‍රේඩ්යත් එක්ක නැන්සන් වාර්තා කරනවා. ඒක තමයි ලයිඩෝ ප්‍රයිස් පම්ප් එකට හේතුව. මේ තින්නේ ලයිඩෝ ඕල්රෙඩි කියන එක ප්‍රයිස් එක ඇත්තරම 2.721 රීච් කරලා දැන් 1.97 ඩ්‍රොප් වෙලා තියෙනවා. අද ඕල්මෝස්ට් $2 වල මේ ලෙවල් එකට ඇවිත් වැටෙන එක සාධාරණයි. මේ ලෙවල් එක රෙසිස්ටන්ස් ලෙවල් එකක්. මේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් වෙන්න ඔන්න මෙන්න ඉන්න බලමු ලයිඩෝට මේ වර
මේ චාන්ස් එක ගන්න පුළුවන් වෙයිද කියලා දෙකෙන් යම් මේකින් break වුණොත් නැවත resistance එකක් පේන්නේ ඩොලර් 3.7 region එක. ඉතින් ඩොලර් 3.7 කියන්නේ කෙලින්ම 50% gain එකක් ඊළඟ resistance එකට අවුතින් Lido entry එකක් ගන්න ආයත ලැබෙනවා මේ level එකෙන් ගත්තොත්ින් Gary Gensler, SEC Chairman, Nevatavatavak, Tibba me, Mata Tibba interview within Nevatavatavak, proof of stake crypto securities via hacky bower, Sanahankara, the Miatamai regulated pressures, Meva Indenda, then Ethereum Bagivata make a direct effect, you know, proof of stake or leading proof of stake cryptocurrency with you again in Ethereum, Ethakota Ethereum Mathalu, Anikut, proof of stake crypto. Securities we hacky bawa enisa wadama honda de me crypto network walata ewilla SEC ke register vela me compliant regulatory ekka comply wenna ekka thamai wadama honda de bawa Gary Gensler sandahan karana prashna thiyenne mewa ewilla comply wenna kochchara utsaha karath SEC ekin support ekak nathi bawa me crypto network chodana karana metana Gary Gensler athulu me team ekka ඇත්තටම crypto regulate කරන්නේ උත්සාහ කරන්නේ crypto මේ වෙනත් කණ්ඩායමක න්‍යාය පත්‍රයක් විශේෂයෙන්ම traditional bank වල crypto වලට එරෙහිව තියෙන න්‍යාය පත්‍රයේ Gary Gensler හරහා ක්‍රියාත්මක කරන්න මේ crypto වටේ යවන්න කරන උත්සාහයක් බවට crypto network වල චෝදනා තියෙනවා Binance එක Argentine law enforcement authorities වලට crypto Financial crime prevention sambandhing denwat kirime varisana karbawa as part of our commitment to supporting global law enforcement Binance hosted the workshop for Argentinian authorities on financial crime prevention meka crypto space eke inna api athin sidu yutu yutukamak widiyata me program එක කරන බව Binance දැනුම් දීලා තිනවා anti money laundering වගේව අල්ලන්න crypto වල සිද්ධ වෙන Policy at Wagamo, Nitikriat Makayat and Ulta was denuming Sanat the Karanda Binance Katukurna Bavat, Argentina, we may Vedasatana, Sidavichausta, which I Rupiak, may some Gabal Krimming Binance Twitter handle like me, then what Kirimaka Latino. Pasukita Binance Network, Bitcoin Network, transaction fees, Yelagia Katekama, Bitcoin active users la drop Puna Bava. Number of transactions ihala giyat eka godak meme coin nisa number of transactions meke chart wage athiba balum pahalata giila meke sandanna me thin number of active addresses on the bitcoin network 7 day moving average eka drop vela thiyena bawa peena meke highest level reach kara 1.09 million wage namuth me enokota eka drop vela thiyena 983000 wage eka drop puna hetuwa me gas fee eka wedi wima මේ transactions on the bitcoin network එකේ transactions විදිහට වැඩි වුණත් active users ලගේ ප්‍රමාණය අඩු බවයි සඳහන් වෙන්නේ. නමුත් transactions විදිහට බලපුවම higher transactions පෙන්වනවා. ඒ වගේම මේ තියෙන්නේ average transaction fee එක bitcoin network එකේ සාමාන්‍යයෙන් 2.50ට වගේ තිබ්බා. normal කාලෙදී ડોලර් 1.96 1.50 වගේ තිබ්බා. ඊට පස්සේ ડોලර් 2 2.50 range එකේ තිබ්බා. නමුත් 2023 මේ meme coin ප්‍රශ්නෙත් එක්ක ડોලර් 16.78 දක්වා මැයි ක්ලෝස් වෙනදා ඉහළ නැගපු බව සඳහන් වෙනවා මේ higher transaction fee එක නිසාම ගොඩක් දෙනා bitcoin network එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න බව තමයි මේනකොට active users ලගේ drop වීමෙන් පැහැදිලි වෙන්නේ ඒක තමයි මේ තොරතුරු ඇමරිකාවේ debt ceiling issue එකත් එක්ක ජූනි 1 වෙනිදා විශේෂ දිනයක් වෙනවා ඉතින් ඒ නිසා ගොඩක් companies මේ ජූලි 1 වෙනිදාට ජූනි පළවෙනිදාට සූදානම් වෙන බව පේන තියෙනවා සර්කල් ආයතනයේ USDC mint කරන ආයතනයත් සඳහන් කරනවා ඒගොල්ලන්ගේ ගොඩක් central bank treasury bonds වල ඒගොල්ලන්ගේ reserves දාලා තිනවා ඉතින් මේ බැරිලාරි US default කරොත් ඒ risk එකකින් බේරෙන්න අවශ්‍ය නිසා ඒගොල්ලන්ගේ deadline සියල්ල ජූනි පළවෙනිදාට කලින් අවසාන දිනය මැයි 30 දක්වා ඉස්සරහට ගත්ත බව May this අවසාන දිනේ May this second aqua me final maturity missile bonds well, ethering had a good invest current in a tibor, Juni Palavendo, Agitirnat, Makadinia, Catulota, Vishal Mudan, Promaniak, Dabu, Treasury bills, whole Karang in a risk actinanisa, egolo, missile, cash, venon at the me, position swelling, I venon,
අවසාන දිනේ මේ 31 බව වෙතින් පේනවා. යට ගොඩක් කම්පැනිස් මේ ජූනි පළවෙනිදා රිස්කි ඩේ එකට සූදානම් වෙන බව පේන්න තියෙනවා. ඉතින් එන්න අනිත් වීඩියෝ එකට ඉතිරි තොරතුරු ටික බලමු.